මම මේ පළාතේ අධ්‍යාපන ඇමතිවරයා වෙලා ප්‍රධාන ඇමතිවරයා බවට පත් වුණා. මම හොඳ තීන්දු කීපයක් අරගෙන තියෙනවා. ලබන ජනවාරි මාසේ ඉඳන් කිසිම දරුවෙකුට පාසලට ජංගම දුරකථන ගෙනල්ලා වුණොත් ඒ ළමයාට වෙනත් ඉස්කෝලයක් හොයාගන්න කියලා කියන්න විද්‍යාලපති. ඒකේ අනිත් එක ගුරුවරුන්ට ගුරුවරයා. හෑන්ඩ් ෆෝන් එක ගේන්න පුළුවන් ඕප් කරලා විද්‍යාලපතිතුමාගේ කාමරේ පැත්තකින් තියන්න පුළුවන්. ඉස්කෝලේ ඉවර වෙලා යන ගමන් අරගෙන යන්න පුළුවන්. හදිස්සි පණිවිඩයක් දෙන්න ඕන නම් විදුහල්පතිතුමාගේ නම්බරය දෙන්න දෙන කෙනාට විදුහල්පතිතුමාට ඒ පණිවිඩය ලබා දෙන්න පුළුවන්. විදුහල්පතිතුමාගේ දුරකථනය කොයි වෙලාවෙත් සීරුවෙන් තබා ගන්න. ඒක තමයි අලුත් ක්‍රමය. එහෙම මම එන වෙලාවට කවුරු හරි ගුරුවරයෙක් දුරකථනයෙන් කතා කරලා එහෙම හිටියොත් අපි චක්‍ර ලේඛනයක් කියවලා තියෙන නිසා ස්ථාන මාරුත් යන්න බලාගෙන ඉඳපේ. එහෙම නැතුව මේ අධ්‍යාපන ක්‍රමය ඉස්සරහට ගෙනියන්න බෑ වැඩපිළිවෙලක්. ඊළඟට සෑම ගෑනු දරුවෙක් වෙනුවෙන්ම ගුරුවරියක් පත් කරන්න ඕන. ඒ ගුරුවරියට වෙන වැඩ බාර දෙන්න බෑ. තරුණ ගුරුවරියෙක් වෙන්න බෑ. වැඩිහිටි ගුරුවරියෙක් වෙන්න ඕන. ඒ ගුරුවරිය සමස්ත ගෑනු දරුවෝගේ පෞද්ගලික සියල්ල දැනගෙන ඉන්න ඕන. හැමදාම පරීක්ෂාවකට දක්වෙන්න ඕන.